සුබ දවසක් මම අභිෂේකා ප්‍රනාන්ද ඕගොල්ලෝ දන්නවා දැන් අපිට පේට්‍රන් ගෙනමක් තියෙනවා මේ ඊයේ දිනේදී අපට එකතුණු අලුත්ම පේට්‍රන් වරු සාලිය ජයසිංහ මුෂ්ටා සහ ප්‍රියංකර පෙරේරා මේ සියලු දෙනාට SL බ්ලොග් අපගේ උත්තමාචාරයේ පිරිනමනවා SL බ්ලොග් අපිට ශක්තියක් වෙන්න ඔබත් කැමති නම් අදම අපේ පේට්‍රන් ගිනමට එකතු වෙන්න ලින්ක් එක මෙතන තියෙනවා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල් පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වර්ධකරු කරමින් කොළඹ මහා අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අද අභියාචනා අධිකරණය විසින් තීන්දුව කළා 2015 මැතිවරණ සමයේ සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් අවභාවිතා කිරීමට අනුබල සහ ආධාර දුන්නා කියන චෝදනාවට මොවුන් වැරදිකරුවන් වෙනවා මෙම තීන්දුව ලබා දෙන අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න යන අය පහුගිය 10 වෙනිදා එකඟතාවයට පත්වුණු ශ්‍රේෂ්ඨාධිකරණ නව විනිසුරු මඩුලට යෝජනාවුණු නමක් තමයි මේ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ කියලා කියන්නේ කෙසේ වෙතත් මේක බොහෝම සුබදායි ආරංචියක් මේ වෙලාව අපේ රටේ තිබුණු ලොකු ප්‍රශ්නයක් ඔන්න විසඳුණා ලලිත් වීරතුංග කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙදි එතුමාට බොහෝම සමීප ඒ වගේම රාජපක්ෂ පවුලට දැඩි පක්ෂග්‍රාහී සහ මේක කියන්න මොණි ඔහු බොහොම දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් යන බග කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ ලලිත් වීරතුංග මීළඟ ජනාධිපති ලේකම් වෙයි ඒ නිසා PB ට පොඩ්ඩක් අඩියක් පස්සට ගන්නත් වෙයි කියලා එත් එක්කම PB සහ ලලිත් අතර තියෙන මේ සීතල යුද්ධෙදි ලලිත්ට වාසි සහගත දෙයක් ඉදිරියට සිදු වෙයි කියලා දේශපාලන ආරංචි මාර්ග විසින් වාර්තා කරනවා ජනාධිපතිතුමාගේ වර්ෂ පූර්ණ කතාව ඊයේදී සිදු කෙරුණා ජනාධිපති මාත්‍යාංශයේ විසින් ජනාධිපතිතුමාව විවේචනයට ලක් කරන සහ හාස්‍යයට ලක් කරන Facebook ගිනුම් සැලකිය යුතු ප්‍රමාණයක් ඊයේ දිනේදී අවහිර කරනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. සමහර විට ඒක ජනාධිපති මාධ්‍ය අංශයට එල්ල වෙන පීඩනය අවම කරගන්න කලාව වෙන්නත් පුළුවන්. හැබැයි අපි නම් හිතන්නේ ජනාධිපතිතුමා මේ රටේ ජනමතය දැන ගැනීම බොහොම වැදගත්. ඒ වගේමයි ජනාධිපති මාධ්‍ය අංශයත් මේ රටේ ජනතාවගේ මතය දැනගන්න එක බොහොම වැදගත්. මොකද ඒක රටක් පාලනය කරන්න රටක් ගොඩනගන්න රටක් සංවර්ධනය කරන්න බොහෝම වැදගත් දෙයක් කියලා දේශපාලනයේ අතපත ගාපු දේශපාලනයේ දන්න කියන අය ප්‍රකාශ කරනවා ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ ආනයන සීමා පනවල තියෙන්නේ ඒ කියන්නේ පිට රටක ඉඳන් ලංකාවට ගේන බාණ්ඩ වලට දැඩි සීමාවක් පනවල තියෙනවා විශේෂයෙන්ම වාහන රෙදිපිලි ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු බොහෝම බාණ්ඩ බොහෝමයක් බාණ්ඩ සඳහා ඔවුන් මෙහෙම කරන්නේ අපේ රටේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ඔවුන් ඩොලර් රේට් එක කෘත්‍රිමව පාලනය කිරීමක් සිදු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා. ලංකාව දිගින් දිගටම මේ ආකාරයෙන් ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කරන බව වෙළඳාම කියලා කියන්නේ එක් දිශාවක් දෙසට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වත්මනේ පවතින ආනයන සීමා හේතුවෙන් ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම ඍජු විදේශ විනිආයෝජන වලටද ඍණාත්මක බලපෑමක් සිදුවන බව මෙම ප්‍රකාශය තුළින් ඔවුන් වැඩි දුරටත් කියා සිටිනවා. ඒත් එක්කම මේ විජේරත්න වරකාගොඩ මහත්මයා අභව ප්‍රාප්ත වුණා කියලා ව්‍යාජ ප්‍රවෘත්තියක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලා පුරා බොහෝම වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා. නමුත් මේ ප්‍රවෘත්තිය අතිශය සාවද්‍ය බවත් එතුමා මේ වෙනකොට බොහෝම නිරෝගී සුවයෙන් සතුටින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.